හොරෙක්කාවොත් දැනුම් දෙන එලාම් එකක් අපිම සවිකරගමු. දන්න සිංහලෙන් කාර්මික ශිල්පය නිවරදිව කියල දෙන ලංකාවේ අංක එකේ කාර්මික YouTube චැනලය. කරන්න තියෙන්නේ මෙච්චරයි. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන්ම එකතු වෙන්න කාර්මික ශිල්පය නොමිලේම ඉගෙන ගන්න. හුදෙක් නමක් නොව බ්‍රෑන්ඩ් එකක්. SL Easy Work. සුබ දවසක් සියලුම දෙනාට ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ SL Easy Work YouTube channel එකෙන් අරගෙන තවත් එක් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි බලමු අපේ ගෙදර ව්‍යාපාරික ස්ථානය එහෙම නැත්නම් shop එකක් අපි කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා. ඉතින් අපිට පුළුවන් මේ sensor එකක් හරහා මේ වැඩේ කරගන්න. ඒ කියන්නේ අදාළ location එකකට කවුරු හරි ආවොත් අපිට පුළුවන් bulb එකක් දැල්වෙන විදිහට හදාගන්න හෝ alarm එකක් වදින විදිහට හදාගන්න. ඉතින් මේ sensor එකේ නම තමයි motion sensor එක. මේක මිලදී ගන්න පුළුවන් ස්ථානය සහ මේක මිල ගණන් shop එකේ details සියලුම දේවල් මම description එකේ සඳහන් කරනවා. ඔයාලට පුළුවන් එතනින් ගිහලා මේක ගෙදරටම ගෙන්න ගන්න. Cash on delivery mugging. You can langata avata passe walata mudal denna meka genna ganna puluwan. E wage mena me siren ekak thamai api me sandaha pawichchi karanne. Ita balu meka harita control karaganne kohomada kiyala. Ite me wage videos balana kemathi nan ape SL Easy Work YouTube channel ekak subscribe karala ekathu wenna kiyala punchi illimak karanawa. Me tiyenne motion sensor ekak. ඉතින් මේ sensor එකත් එක්ක ඔයාලට manual එකක් හම්බ වෙනවා මේකේ සියලුම විස්තර තියෙනවා මේක අංශක 180ක range එකකින් වැඩ කරනවා උපරිම මීටර් 12ක් වගේ අවකාශයක් මේකෙන් cover වෙනවා අංශක 180ක කෝණයක් එක්ක ඉතින් මේක ඔයාලට වැස්සට තෙමෙන තැනක වුණත් සවි කර ගන්න පුළුවන් sensor එක install කරනකොට light එක එළිය වැටෙන තැනක install කරගන්න එපා මොකද මේක dark sensor එක ඒ කියන්නේ ඔයාලට මේකේ LDR sensor එකකුත් තියෙනවා motion sensor එකකුත් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේක අපිට day and night mode දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. එක වාරකට එක mode එකක් තමයි මේක පාවිච්චි කරගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන මේකේ sensor එක motion sensor එක මේ motion sensor එක read කරලා තමයි අපිට මේ sensor එක හරහා අපි සම්බන්ධ කරන විදුලි උපකරණය ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මේක adjust කරගන්න පුළුවන්, කැමති තැනක මේක install කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට gateway ගාවට කවුරු හරි આવොත් විදුලි බල්බයක් දැල්වෙන විදිහට. එහෙම නැත්නම් මිදුලකට කවුරු හරි આવොත් විදුලි බල්බයක් දැල්වෙන. ඒ වගේම sensor alarm එකකුත් siren එකකුත් දැල්වෙන විදිහට අපිට මේක settings තියාගන්න පුළුවන්. ඉතින් මේක settings තියෙනකොට මේ වගේ රවුම් කරකන නොබ් තුනක් බලා ගන්න පුළුවන් sense time LUX කියලා කියන්නේ day and night mode එක අපිට control කරගන්න පුළුවන් ඉතින් පළවෙනිද බැලුවොත් sense කියන mode එක මේක ධන රින කියලා තියෙනවා ධන කියලා තියෙන්නේ ධන පැත්තට මේ ඒ පැත්තට කරකවට පස්සේ මේකේ sense වෙන දුර ප්‍රමාණය වැඩි වෙනවා මං කොහොමද මීටර 12ක් වගේ උපරිම අගයක් මේකේ දුර සීමාව sense කරගන්න පුළුවන් කියලා ඒ කියන්නේ මේ sensor එක කිට්ටුවට ආවොත් මේක හරහා විදුලිය ගමන් කිරීමක් සිද්ධ වෙනවා අපි සම්බන්ධ කරන විදුලි උපකරණයට. ඉතින් මේක උපරිම මීටර 12ක් වගේ අවකාශයක් කව කරගන්න පුළුවන් අංශක 180ක කෝණෙන්. ඒ වගේම ටයිම් එක තියෙනවා මේකේ ටයිම් එක අපිට පුළුවන් තප්පර 3 ඉඳලා විනාඩි 7 වෙනකන් උපරිම අගයකට ගන්න. ඒ කියන්නේ මේක හරහා විදුලි උපකරණයේ ක්‍රියාත්මක කරලා තියෙන මිනිත්තු ගන්න අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේ ටයිම් කියන ප්‍රොබ් එකෙන්. ඒ වගේම LUX කියලා කියන්නේ මේක day and night mode දෙකටම පාවිච්චි කරන්න පුළුවන් හින්දා හැබැයි එකපාරකට පාවිච්චි කරන්න පුළුවන් එක mode එකයි අපි මේක මෙතන පුළුවන් හඳපළුව පැත්ත අපි මේකේ ගත්තොත් ඒක night mode එකට පාවිච්චි කරන්නේ ඒ වගේම ඉර තියෙන වම් අත පැත්තේ symbol එක දාලා ඒක අපිට day mode එකට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේ කරකවන probe වලට කරකවලා ඔයාලට කැමති time එකක් කැමති දුරක් කැමති වෙලාවක් ඔයාලට මේකෙන් settings තියලා මේ sensor එක හරහා bulb එකක් නම් siren horn එකක් නම් කැමති දෙයක් මේකේ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මීටර 12ක් ඒ වගේම අංශක 180ක කෝණයක්. ඒ වගේම මේකේ motion sensor එකක් වගේම LDR sensor එකකුත් තියෙන නිසා ඔයාලා මේක කළුවර ස්ථානයක එහෙම නැත්නම් ඉරේලිය වැටෙන්නේ නැති ස්ථානයක සවි කරන්න යන්න එපා. ඒ වගේම රාත්‍රියට මේක සවි කරනවා නම් විදුලි බල්බයක එළිය මේ sensor එකට වැටෙන විදිහට මේක සවි කරන්නත් එපා. එතකොට නිසියාකාරව වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ දහවල් කාලේ හින්දා ඔයාලට මේක චෙක් කරලා පෙන්වන්න ඕන හින්දා මම මේකේ LUX කියන එක කරකව ගන්නවා ඒ කියන්නේ day and night mode එකෙන් day mode එකට තමයි දාගන්නේ මොකද මේක රාත්‍රියට දාගත්තොත් රාත්‍රියේ විතරයි මේක ඔන් වෙන්නේ day mode එකට දාගත්තොත් day අවස්ථාවේ ඒ කියන්නේ දහවල් කාලේ විතරයි ඔන් වෙන්නේ ඒ වගේම මේකේ තප්පර ප්‍රමාණය මං අඩුම ස්ථානයට කරකව ගන්නවා ඒ කියන්නේ තප්පර 3ක් හෝ 6ක් තමයි මේකේ අඩුම වෙන්නේ
මම චෙක් කරාට පස්සේ නම් තප්පර 3ක් නෙවෙයි තප්පර 6ක් වගේ තමයි මේකේ අඩුම තප්පර ගණමට බලන්න හැකියාව ලැබුණේ. ඒ වගේම සෙන්ස් වෙන සීමාව මම උපරිම අගයකට දා ගන්නවා. මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මම සෙටින්ස් තියලා තිනවා ඩේ මොඩ් එකට තප්පර අඩුම ප්‍රමාණය සහ උපරිම සෙන්ස් වෙන්න ඕන ප්‍රමාණය. දැන් අපි බලමු මේක වයර් කරගන්නේ කොහොමද කියලා. මම මේක වයර් කරගන්න විදිහත් පැට්‍රිකලි පෙන්නනවා වයර් සම්බන්ධ කරන විදිහ. ඒ වගේම මේකේ සයිරන් හෝන් එක සිග්නල් එකක් විදිහට කන්ට්‍රෝල් කරලා මේකේ වයර් කනෙක්ෂන් එක කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ ඔයාලා මෙතෙන්ට තමයි වයර් කනෙක්ෂන් එක දාගන්න ඕනේ. ඔයාලා බලගන්න පුළුවන් කප් එකේ වයරින් ඩයග්‍රෑම් එකක් තියෙනවා. ඉතින් මම ඒකත් ඔයාලට ඩයග්‍රෑම් එක මම වීඩියෝ එක අතරතුර දාන්නම්. මොකද එතකොට ගොඩක් පැහැදිලි වෙයි. ඉතින් මේකේ වයර් ගන්න මෙන්න මෙතනින්. මොකද මේ රබර් සීල් එකක් තියෙනවා. ඒ සීල් එක අපිට පළුදු කරලා තමයි වයර් ටික ඇතුලෙන් ගන්නෙ. ඉතින් මං කියවන මේක වතුරට ඔරොත්තු දෙනවා කියලා. ඉතින් මේක වතුර ඇතුළට යන්නේ නැති වෙන්න තමයි මේ රබර් සීල් එක තියෙන්නේ. මෙන්න මෙතනින් වයර් දෙක ගත්තට පස්සේ අපිට වැස්සොත් සහ වර්ෂාවට හසු වුණොත් වතුර යන්නේ නැති වෙන්න ඇතුළට අපිට මෙන්න මෙතනින් තමයි වයර් දෙක ගන්න වෙන්නේ. ඉතින් මෙතන ෆ්ලෙක්සිබල් වයර් දෙකක් එක්ක තමයි මම මේක වයරින් ඩයග්‍රෑම් එක පෙන්වන්නේ. නිල් පාට වයර් එක න්‍යූට්‍රල් එක විදිහට, දුඹුරු පාට වයර් එක ලයිව් කනෙක්ෂන් එක විදිහට. ඉතින් මේ සප්ලයි එක වලට ස්විච් එකක් හරහා ගන්න පුළුවන්. ස්විච් එක ඔන් කරලා ඔයාලට පුළුවන් මේ සෙන්සර් එකට විදුලිය ලබා දෙන්න. එතකොට අවශ්‍ය නැති වෙලාවකට ස්විච් එක ඔෆ් කරලා මේ සෙන්සර් එක ක්‍රියාවිරහිත කිරීමේ හැකියාවක් තියෙනවා. මේ සිකියුරිටි සිස්ටම් එකට මම පාවිච්චි කරන්නේ මෝෂන් සෙන්සර් එකත් එක්ක සයිරන් හෝන් එක වෝල්ටේජ් 230න් වැඩ කරන එකක්. ඒ කියන්නේ නිවෙස් විදුලියෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් මේ සයිරන් එකට මම මේ විදිහට ඩිරෙක්ට් න්‍යූට්‍රල් එක සම්බන්ධ කරගන්නවා. ඔයාලා දන්නවා බල්බ් එකක් වුණත් වැඩ කරන්න ඩිරෙක්ට් න්‍යූට්‍රල් එකක් ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලට බල්බයක් වුණත් මේකට සවි කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වයර් අමුණන එක ඔයාලට පැහැදිලි නැත්නම් මම වෙනම ඩයග්‍රෑම් එකක් දානවා. ඒක බලලත් ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මේ සෙන්සර් එකේ තියෙන දුඹුරු පාට වයර් එකට තමයි අපි ලයිව් කනෙක්ෂන් එක ලබා දෙන්නේ. ඉතින් ඔයාලට මේ ෆ්ලෙක්සිබල් වයර් එක පෙවුනට ඔයාලට මේක ස්විච් එකක් හරහා වයරින් කරන්න පුළුවන් අවශ්‍ය නැති වෙලාවට සෙන්සර් එක ඕෆ් වෙන විදිහට. ඉතින් ලැබෙන ලයිව් කනෙක්ෂන් එක සෙන්සර් එකේ දුඹුරු පාට වයර් එකට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම අපේ සයිරන් හෝන් එක ඩිරෙක්ට් න්‍යූට්‍රල් එක දුන්නා. ඒ වගේම සෙන්සර් එක වැඩ කරන්නත් න්‍යූට්‍රල් එකක් ඕනේ හින්දා අපි ලබා දීපු න්‍යූට්‍රල් එකම මෙතෙන්ට සවි කරගන්නවා. දැන් අපි සෙන්සර් එකට ලයිව් කනෙක්ෂන් එක සහ න්‍යූට්‍රල් කනෙක්ෂන් එක ලබා දුන්නා. සෙන්සර් එක අසලට ආවට පස්සේ සෙන්සර් එක හරහා සිග්නල් එකක් යන්න ඕනේ අපි සම්බන්ධ කරන විදුලි උපකරණයට. අන්න ඒ සිග්නල් එක තමයි රතු පාට වයරකින් මෙතනින් මේගොල්ලෝ පෙන්වන්නේ. ඉතින් සයිරන් හෝන් එකේ ලයිව් කනෙක්ෂන් එක අපි සිග්නල් එකට ලබා දුන්නා. මේ තියෙන්නේ මේකේ සියලෝම විස්තර සහ ඩයග්‍රෑම් එක මෙතන බලා ගන්න පුළුවන්. මේක වැඩ කරන රේන්ජ් එක, අංශක ප්‍රමාණය, වෝල්ටේජ් එක ඔක්කොම මේකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක දැන් අපි වයර් කරගෙන ඉවරයි. දැන් අපි මේක ඉන්ස්ටෝල් කරගමු. මම මේක දැන් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. මම දැන් ඉන්නේ මීටර 15ක් අගේ දුරකින්. මේක මම ආසන්නයට යන්නම්. මේක වැඩ කරනවාද කියලා බලමුද? මේක දැන් මම කන්ට්‍රෝල් කරලා තින්නේ ඩේ මොඩ් එකට. ඩේ මොඩ් එකට කන්ට්‍රෝල් කරාම අපිට මේක රාත්‍රියට වැඩ කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඉතින් මේ වීඩියෝ වල ඔයාලට පුළුවන් ඔයාලට කැමති ස්ථානයකට, ෂොප් එකකට, ගේට් එකකට, මිදුලකට, ගරාජ් එකකට කැමති ස්ථානයකට මේක පාවිච්චි කරන්න. ඇත්තටම හොඳ උපකරණයක්. මේක නිසියාකාරව වැඩ කරනවා. කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා ලයිට් එකක්, වොටර්ප්‍රූෆ් ලයිට් එකක් සවි කරනවා නම් තෙමෙන තැන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වගේ සයිරන් එකක්, එලාම් එකක් සවි කරනවා නම් ඒක තෙමෙන තැනක නැතුව සවි කරන්න. එහෙම නැතුනොත් මේ එලාම් එක, සයිරන් එක පිච්චිලා යන්න පුළුවන් වතුර ගිහිල්ලා ඇතුළට. ඉතින් ඒක මතක තියාගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න. කිසියම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන එක කෙනෙක් ඉන්නවා නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. මේක ගන්න පුළුවන් ලොකේෂන් එක, ෂොප් එක, මිල ගණන්, දුරකථනාංක ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ මම සඳහන් කරනවා. එතනින් ගිහලවට මිලදී ගන්න පුළුවන්. කිසියම් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට පළ කරන්න. ඊළඟ වීඩියෝ එක හම්බෙන තුරු සියලුම දෙනාට සුබ දවසක්.